පහළවෙ පත්වෙච්ච රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව ඉතාම දුර්වල ලෙස රට පාලනය කරමින් සිටියා ඒ තුල රට විනාශකාරී අරාජික තත්වයකට ගමන් කරමින් තිබුණා ඒකෙන් අපි කියන්නේ ඊට පෙර පාලනය කරපු කට්ටිය ඉතා හොඳින් පාලනය කරා කියලා ඒ ආපු ගමන්මක තවත් වේගවත් වුණා යහ පාලනයයි කියා ගන්නා ඒ රනිල් මෛත්‍රී පාලනය තුල ඒ තුල සමාජ මතයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා රට විනාශය කරා ගමන් කරනවා ඒ නිසා රට බේරා ගන්න ඕන කියලා ඒ සමාජ මතය රට තුල තීව්‍ර ලෙස ගොඩනගෙන්නට ගොඩනගන්නට සම්බන්ධ වෙච්ච දායක වෙච්ච පිරිස සිටියා ඒ අතර වාරේ ඊළඟ පාලන බලයන් සඳහා විවිධ පුජ්‍යලයන්ගේ නම් සමාජගත වෙන්නට පටන් ගත්තා එවැනි දේශපාලන සමාජ වටපිටාවක් ඇතුලේ එදා 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ ප්‍රහාරය සිද්ධ වුණා ඒ ප්‍රහාරයෙන් පසුව ජනාධිපතිවරණයක් රටේ ප්‍රකාශයටපත් වුණා ජනාධිපතිවරණය සඳහා එක්තරා අපේක්ෂකේ අපේවගේ නම කියන්න බය වෙන්නට ඕනේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා ජනතාව විශාල වේදනාවකින් ඉන්න පරිසරයක තමයි ඔහු ප්‍රකාශයටපත් කරන්නේ ඊළඟ ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙනවා කියන. ඉන්පසු අපි දැක්ක සමහර ආගමික නායකයෝ මේ මහා මිනිස් සංහාරයට යුක්තිය ඉල්ලා ඔහුව බලයේ උත්ථාන කිරීම සඳහා යාඥා කරන ආයාචනා කරන ආරාධනා කරන අපි දැක්කා. දැන් ඒ සියල්ල හමාර වෙලා පාස්කු ප්‍රහාරය එල්ල වෙලා ජීවිත 272ක් අපට අහිමි කළා 500කට වැඩි සංඛ්‍යාවකගේ ජීවිතවලට හානි කළා රට තුල මහා වේදනාකාරී පරිසරයක් නිර්මාණය කළා දැන් අවුරුදු 4ක් ගත වෙන අවස්ථාවේදී ඒ යුක්තිය ඉල්ලා බලයට ගෙන ආපු ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 2ක්ම අරගෙන රට දාලා ගියා ඔහුගෙන් ඔහුගේ සහෝදරයා වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්මා අගමැතිකම් දරපු ඒ ආණ්ඩුවෙන් යුක්තිය ඉල්ලුවා අවුරුදු ගණනාවක් ලැබුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලය දාලා ගියාට පස්සේ, ඒ වගේම අගමැතිකම දාලා මහින්ද රාජපක්ෂ මහත්තයා ගියාට පස්සේ, ඒ කැබිනට් එක තමන්ගේ තනතුරු දාලා ගියාට පස්සේ නව ජනාධිපතිවරයෙක්, නව අගමැතිවරයෙක්, ඒ වගේම නව කැබිනට් එකක් මේව පත් වෙලා තියෙන පරිසරයක් තුල ඒත් අපි තාම යුක්තිය ඉල්ලනවා. දැන් සමාජයේ කියවෙමින් යනවා. එදා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඡන්දේ ඉල්ලා බලයටපත් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන ගමනට යම් ආකාරයකට මාවතක් කරගත්තද කියලා දැන් සමාජය හැමෝම ප්‍රශ්න කරනවා මේ පාස්කු ප්‍රහාරය. අගර අධිගුරුතුමන් ප්‍රධාන කතෝලික සභාවේ අය විවිධ තරාතිරම් වල සමාජ නායකින් අද මේ ප්‍රකාශයන් සමාජගත කළ තියෙන්නේ. මේ ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතු ඒ ආණ්ඩුවේ ආගමනය සඳහා පාවිච්චි කරගත්තාද? ඒ වගේම මේ ප්‍රහාරයේ මහමොළකරු වූ එක්කෙනාද? මම නම් විශ්වාස කරනවා මේ තියෙන ආකාරයට මේ තියෙන කරුණු කාරණා එක්ක මහපොළකරුවන් රාශියක් ඉන්නවා ඒ නිසා එකම මහමොළකරුවෙක් නොමේ මේ ප්‍රහාරය සහ මේ ක්‍රියාදාමයේ පිටුපස. ඒ නිසා තමයි ඔවුන් මෙම රැස්වීම පවත්වන්න හදන කොටත් එය වළක්වා ගැනීම සඳහා අධිකරණ නියෝග ගන්නට උත්සාහ ගන්න. පාලන බලයේ ඉන්න වූ සමහර අයත් අද වර්තමාන ජනාධිපතිවරයා දාගමැතිවරයා ජනාධිපති මුක්තිය පදනම් කරගෙන මේ අදාළ කරන නීති කෘත්‍යයන්ගෙන් ඉවත් වෙලා තිබෙනවා. හැබැයි ජනාධිපති කුටුවෙන් ඉවත් වෙලා ගියපු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඊයේ hina වෙලා කියනවා මම දඩයක් නෙමෙයි ගෙව්වේ වන්දියක් තමයි මට ගෙවන්න නියමුනේ කියලා. ඔහු hina වෙන්නේ ජනතාවට. ඒ නිසා සමාජයේ ඕනෑම ලදරුවෙකුට තේරෙන ආකාරයට සැක සංකා සිය ගණනක් ඉතිරි කර තිබෙනවා මේ ප්‍රහාරයන් පිළිබඳව. වාර්තාවන් සංගවා තිබෙනවා. සමහර අය තුන්වැනි වතාවට DNA පරීක්ෂණ කරලා ඝාතනය කරලා තිබෙනවා. ඒ වගේම සමහර අය සංගවා තබා තිබෙනවා. ගල්කිස්සේ බෝම්බ ප්‍රහාරය සිද්ධ කරගත්ත පුජ්‍යලයා සෑහෙන වෙලාවක් බෝම්බේ කරෙල්ලාගෙන සැරිසරද්දී ඔහු අතනොට ගන්න පුළුවන්කම තිබුණා අයයි කියලා ආරක්ෂක අංශම විශ්වාස කරද්දී එසේ ගත්තේ නැතුව එම බෝම්බේ සෑහෙන වෙලාවකට පස්සේ ඔහුත් සමග පිපිරලා ගිහලා තිබෙනවා. එය පිපුරවා ගත්තද වෙන කෙනෙක් පිපිරෙව්වද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ ආදී ලෙස සිය ගණනකට වඩා සැක සංකා සමාජිත වෙලා තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ හරියට අර සිංහල Hindu අලුත් අවුරුදු සමයට සැඟවුණු අනුමුක්තාස වෙනවා වගේ වැඩක්. අපි ළඟම ඉන්නවා. අපි වටාම ඉන්නවා. අපේ මූණ බලමිනුත් ඉන්නවා. අපටත් පේනවා. එහෙත් සැඟවි ඉන්නවා. ඒ නිසා අපි මම විශ්වාස කරන්නේ නැහැ ජාතික භික්ෂු පෙරමුණ හැටියට මොවුන්ගෙන් මේ සඳහා යුක්තිය කවදාවත් ඉෂ්ට වේයයි කියා. ඒ නිසා අපි මේ සඳහා යුක්තිය මා ආරාධනා කරනවා මා ඉල්ලා සිටිනවා ජාතික භික්ෂු පෙරමුණේ ලේකම්වරයා හැටියට අගර අධිගුරුතුමන් ඇතුළු කොට ඇති සියලු කතෝලික ආගමික නායකයන්ගෙන් සහ සියලුම ශ්‍රී ලංකාවේ ආගමික නායකයන්ගෙන් අනිත් හැමෝගෙම මම ඉල්ලා සිටිනවා තවදුරටත් අපි මෙරුවක් පස්සේ ආයාචනා කරන්නේ නැතුව අපි මේ ප්‍රහාරයන්ට වගකීම් උත්තන් සැබවින්ම හෙළිදරව් කොට යුක්තිය ඉෂ්ට කරගත හැකි සහ
අපරාධකරුවන්ට නිවැරදිව දඬුවම් දිය හැකි මහජනතාවගේ ජනතාවාදී පාලනයක් සහිත පාලනයක් ගොඩනගා ගන්නට ඕන ඒ පාලනය තුලින් ගොඩනැගෙන ජනතාවාදී අධිකරණයකින් හැර මේ මහමොලකරුවන් රාශියක් අපි වටාම රැස්වෙමින් අපිට පෙනෙමින් අපි අතර සැඟවෙමින් සිටින මේ දුර්දාන්ත පාලකයන්ගෙන් මේ යුක්තිය අපිට ඉෂ්ට කරගන්න බෑ. ඒ නිසා අපි ඒ වෙනුවෙන් තවදුරටත් පසුබට වෙන්නේ නැතුව අපේ හරියට කට ඇරලා මුව විවර කළා. අපේ ජනය ආමන්ත්‍රණය කළා. අපේ ආගමික ප්‍රජාවන් ආමන්ත්‍රණය කළා. අපි දැන් කිය යුතුයි නැත්තම් අපි සිද්ධ කරන මහා අපරාධයක්. ඒ තමයි ජනතාව නැවත නැවත අපි විසින් මුලා කරනවා. මේ දූෂිත දුෂ්ට පාලකයන්ගෙන් යුක්තිය ඉල්ලා සිටීමට අපිව ජනතාව කොළඹවනවා. ඒක අපි විසින් සිද්ධ කරන අපරාධයක් කියලා මා විශ්වාස කරනවා. ඉසයි අපරාධය තවදුරටත් සිදු නොකර එළඹෙන වර්ෂයේ පාස්කු ඉරිදාට පෙර මේ දුෂ්ට දුර්දාන්ත පාලකයන් සියල්ල පළවා හැරලා ජනතාවාදී පාලනයක් බිහිකොට ඒ තුල ගොඩනගන ජනතාවාදී අධිකරණයක් මගින් මේ පාස්කු ප්‍රහාරයේ ජීවිතක්ෂයට පත් වූ අයට සහ එයින් ආබාධිත වී සිටින සහ මේ මහා නේච්ච ප්‍රහාරයෙන් මානසිකවත් ආබාධිත වෙච්ච මුළු ශ්‍රී ලාංකිය අපි හැමෝටම යුක්තිය ලබා ගැනීම සඳහා කටයුතු කරමු කියලා මම මේ වෙලාවේදී සියලු දෙනාගෙන්ම විවෘත වෙමින් ඉල්ලනවා।